සුබ සන්ධ්‍යාවක් ඔබ ITN සවස 6:30 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත රතවාහන වැරදි හතක අවම දඩිය රුපියල් 25000 දක්වා ඉහළට රටේ අභියෝග ජය ගැනීමේදී දේශපාලකින්ට වඩා උගතුන් ප්‍රමුඛ බව ජනපති අවධාරණය කරයි පළාත් පාලන වැයශීර්ෂයේ පරාජය කිරීමේ අරමුණ මුදල් කැපුවේ නගර සභාව වලටයි ප්‍රාදේශීය සභාව වලට ඒ කියන්නේ තමන්මයි විපක්ෂය කිව්වා මේ නගර සභාව වලින් වැඩක් නැහැ කියලා ඉතින් තමන්ගේ මාය කියනවනම් තමන් වැඩ කරේ නැහැ කියලා ඉතින් මං ඊට වඩා කතා කරලා වැඩක් නැහැ අධ්‍යාපන ඇමති නියමින් විදුහල්පතිවරුන් බඳවා ගැනීමත් විධිමත් කෙරේ අලුගෝසු තනතුරට 79 දිනක අතර තරගයක් ලැබුගින්නට මැදි වූ චීන ගිනි නිවන බටේන් 30 දිනක ජීවිතක්ෂයට රතවාහන වැරදි හතක අවම දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කර තිබෙනවා ඊට අදාළ ගැසට් පත්‍රයේ මෙවැනි විට නිකුත් කර ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා මාත්‍යංශය පවසන්නේ රතවාහන වැරදි හතක අවම දඩේ රුපියල් 25000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා ඒ අනුව රතවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට කටයුතු කෙරෙනු ඇති. ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. දඩමුදල් පිළිබඳව විමසා බැලීමට ජනාධිපතිතුමා පස් දිනකුගෙන් යුත් කමිටුවක් පත් කළේ දඩමුදල් වැඩි කිරීම වලට එරෙහිව නැගුණු විරෝධතා සැලකිල්ලට ගනිමින්. ඒ අනුව එම කමිටුව සිදු කළ විමර්ශන වලින් පසුව රතවාහන වැරදි හතක් සඳහා අවම දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමට නිර්දේශ කරනු ලැබුවා. ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රියදහවණය රියදුරු බලපත්‍රයක් නොමැත්තන් රතවාහන ධාවනයේ යෙදවීම මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රියදහවණය දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව රතවාහනයක් ඇතුළු කිරීම එම වැරදි වලට ඇතුළත්. එමෙන්ම වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රියදහවණය අධික වේගයෙන් රියදහවණය ඊට ඇතුළත් වන අතර වමෙන් නිසල කිරීමේ වරදටද දඩමුදල් වැඩි කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. රට හමුවේ ඇති ආර්ථික සහ සමාජ අභියෝග ජය ගැනීමේදී දේශපාලඥයන්ගේ කාර්යයට වඩා රටේ උගතුන්ගේ සහ විද්වතුන්ගේ මැදිහත් වීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඉනෝවේට් ශ්‍රී ලංකා 2019 ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. ඉනෝවේට් ශ්‍රී ලංකා 2019 ප්‍රදර්ශනය අද සහ හෙට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව එහි නවෝත්පාදන නව්‍යකරණ සහ ව්‍යාපාර නිර්මාණ කවුන්සිලය මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා. විවිධ ක්ෂේත්‍රයන්හි නවෝත්පාදන සහ නව පර්යේෂණයන් සිදු කිරීම මෙන්ම වැඩි දියුණු කිරීම කෙරෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේවන විට දක්වන්නේ සක්‍රීය දායකත්වයක්. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නවෝත්පාදන හා නව නිර්මාණ ඒකරාශී කර ගනිමින් ඉනෝවේට් ශ්‍රී ලංකා 2019 ප්‍රදර්ශනයේ පැවැත්වෙනවා. ප්‍රදර්ශනයේ විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාව ඔබේ හැකියාව ඔබේ දක්ෂතාවය ඔබේ පරිණතභාවය ඒ වගේම විද්වතුන් විදියට ආචාර්ය මහාචාර්යවරුන්ගේ තිබෙන බහුශ්‍රුතභාවය මේ සියල්ල මම දකින්නේ බොහෝ වෙලාවට විශ්වවිද්‍යාල තුල එක්තරා ආකාරයකින් සීමා වෙච්ච කොටු වෙච්ච තැනකයි තිබෙන්නේ කියලා. නමුත් මේ රට යහපත් රටක් විදියට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරන්න තාක්ෂණයෙන් විද්‍යාවෙන් තව දියුණු වෙන්න ඉස්සරහට යන්න දේශපාලකයන්ගේ කාර්යයට වඩා විද්වතුන්ගේ කාර්ය වඩාත් වැදගත් වෙනවායි කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මේ නවෝත්පාදන ආර්ථිකයක් පිළිබඳව අපි කතා කරන යුගයක නවෝත්පාදන නිෂ්පාදන නවෝත්පාදනයේ යොමු වීම මෙය කාලානුරූපව යුගයේ අවශ්‍යතාවයක්. ඒ වගේම සමාජයේ වශයෙන් ගලා යන මත්ද්‍රව්‍ය වැනි ප්‍රශ්නවලදී මීට වඩා විද්වතුන් උගතුන් විදිහට ඒවා මර්ධනය කරන්න විශේෂයෙන් මේවා ඒ නිවාරණ වැඩසටහන සඳහා ඔබේ ශේෂ්ත්‍රය ඉතාමත් වැදගත් වෙනවා. සිංගල හා දෙමළ අලුත් අරුදු නැකත් සීට්ව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ජනපති නිල නිවසේදී
චිරාගත පිළිවෙත් අනුව නැකත් සේට්ටුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම වාර්ෂිකව සිදු කෙරෙනා. අලුත් අවුරුදු උදාව පුණ්‍ය කාලය ආහාර පිසීම වැඩැල්ලීම හා ගනුදෙනු කිරීම ආහාර අනුභවය හිසතල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත් වීම ආදී කරුණු නැකත් සේට්ටුවට ඇතුළත්. ආයු බොහෝ වේවා කලසෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සක්‍ර මහබඹු ආයු බොවා ශ්‍රීමත් ජනාධිපතිතුමනි ඔබ තුමන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා ජනාධිපතිතුමා වෙත නැකත් සිටුව බහර දීමේ අවස්ථාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා පළාත් පාලන වැයශීර්ෂයේ පරාජය කිරීමට විපක්ෂය කටයුතු කළේ ඔවුන් එම ආයතන හරහා ජනතාවට සේවය කර නොමැති නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහරගම පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. होमागम सुखित पुरवरयक् किरीमे व्यापृति अर्थे इदिकल नागरिक उद्याने अग्रामात्य रणिल विक्रमसिंह महतागे प्रधानत्वेन जनता आयतीयट पत्किरुण होमागम पुरवरे व्यापृति 147ක් सुखित पुरवरयक् वेडसटहन अर्थे क्रियात्मकयि महानगर हा बस्नाहिर संवर्धन अमात्यांशे मे संदह वैकल मुदल रुपयाल मिलियन 19ක් अमात्य पाटली चंपिक रणवक महतायतुलु पिरिसक् मेम अवस्थावट एक्व सिटिया मे अतर माहेन वत्त दक्वा नव प्रवेश मार्गयक् इदि किरीमे फलमु अदीरद आरंभ किरुणे मीट समगामीवयि ඒසඳහා වැයකිරෙන මුදල රුපියල් මිලියන 713ක් මහරගම සුඛිත පුරවර වැඩසටහන යටතේ ඉදිකළ සිවුමහල් රතාංගණය ජනතා ඉදිරිපත් කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒසඳහා වැයකළ මුදල රුපියල් මිලියන 131ක් මේ රජය මේ කටයුතු කරන්නේ තා අපහසුයෙන් විශාල ණයකන්දක් නැමැති ඒ බරව කකුලත් ඇදගෙනයි. මොකද දැන් අයවැය විවාද කරනවා. ඒ අයවැයේදී රුපියලක් සංවර්ධනයට වියදම් කරනකොට රුපියල් 3ක ණය ගෙවන්න මුදල් ඇමතුමාට සිද්ධ වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. එවැනි ණය කන්දකුත් අතේ තියාගෙනයි ඉතා අපහසුවෙන් මේ ජනතාවට අත්‍යවශ්‍ය මේ සංවර්ධනයත් අපි මුදා හැරලා තියෙන්නේ කියන එක අපි මතක් කරන්න ඕනේ. මෙහිදී අදහස් දක්වුවා අග්‍රාමාත්‍යවරයා. මේ සිදු කරන්නේ තවසෙම කොළඹ නගරයත් අවට තියෙන නගරත් මහා නගරයකට පරිවර්තනය කිරීමේ විශාල කාර්යයක්. මේ මහරගමට විතරක් රුපියල් මිලියන 900ක් වියදම් කළා තියෙනවා මේ නාගරික සංවර්ධනයේ 21 වෙනි ශතවර්ෂයේ ඉන්දියන් සාගරයේ ප්‍රධාන නගරය හැටියට කොළඹත් මහ නගරේ දියුණු කරන්නට තමයි මේ හැමතිතුම ඇති කරගෙන යන්නේ අන්න ඒකේ කොටස් කරුවන් අපි ඉතින් මේ වැඩ කටයුත්ත තනියම නගර සභාවකට ප්‍රාදේශීය සභාවකට කරන්න බෑ පළාත් සභාවකට කරන්න බෑ ඉතින් එහෙනම් නගර සභා පළාත් සභා සියල්ලම මේ අමාත්‍යාංශය සමග එකට වැඩ කරන්න තියෙන්නේ. එකට වැඩ කරන්නේ නැත්නම් ඒක ඇත්ත වශයෙන්ම ජනතාව කෝප වෙන්නේ මේ නගර සභාව එක්ක. මේ අය මේ නගර සභා ඇත්ත වශයෙන්ම දැන් මේ විපක්ෂයටත් එපා වෙලා තියෙනවා. අයවැය සාමාන්‍යයෙන් විපක්ෂය බලන්නේ ආණ්ඩුවේ වැඩ කටයුතු වල තියෙන මුදල් අඩු කරන්න. ඒත් ඒ වගේම විපක්ෂයට යන මුදල් තියෙනවා. විපක්ෂ නායක කාර්යාලේ නගර සභා ප්‍රාදේශීය සභා තමන් පාලනය කරනවා නම් ඒවා තමන්ට එන්නේ පළාත් සභාය වයින්නේ ඉතින් මේක හැමදාම අපි වාද කළා ඡන්දය අරගෙන මොකෙද්ද අපි පෙරදුවේ කොහෙන්ද මුදල් කැපුවේ නගර සභා වලටයි ප්‍රාදේශීය සභා වලට ඒ කියන්නේ තමන්මයි විපක්ෂය කිව්වා මේ නගර සභා වලින් වැඩක් නැහැ කියලා උවමනාවක් නැහැ කියලා දැන් අපි පස්සේ ඉඳ ක්‍රියා කරන්නේ නැත්නම් සතයක් නැති වෙන අප්‍රේල් මාසේ ගවන්න ඉතින් තමන්ගේ මාය කියනවනම් තමන් වැඩ කරේ නැහැ කියලා ඉතින් මං ඊට වඩා කතා කරලා වැඩක් නැහැ නේ जातिक एकापद्धता राज्यभाषा समाज प्रगति सह हिंदू आगमिक कटेतु अमात्यांशे संवर्धन उपाय मार्ग जात्यंतर विलंद अमात्यांशन विल वैशीर्षान पिलिबंद कारक सभा अवस्थावे विवादे अद पार्लिमेंतु दीप वेतुना विवादे ते कमीन मैते एमतुरुन रसक अदहस तकोवा ඉංග්‍රීසියත් දෙමළත් සිංහලත් අපි අනිවාර්ය විදිහට උගන්වන්න ඕන. ලෝකයේ මාධ්‍ය භාෂාව විදිහට පිළිගන්න ඉංග්‍රීසියත්. අපි දේශපාලකයෝ මේ අධ්‍යාපනයේ හරියට ක්‍රියාත්මක නොකිරීම නිසා ඒ ඉංග්‍රීසිය කතා නොකිරීමට ඇතිවෙච්ච විපතක් කියලා මම කියනවා. දැන් විශාල අඩුවක් වෙලා තියෙන භාෂා පාසල්වල පාසල්වල දැන් භාෂා උගන්වනවා අපි සිංහල ළමයි දෙමළ ඉගෙන ගන්නවා සිංහලම සිංහල ඉගෙන ගන්නවා. නමුත් ඒකට ඕන වෙන භාෂා ගුරුවරුන් පළවෙනි අධිරේඨියට භාෂා දහක් බීකරන්ට වගේ අමාත්‍යස් දින කරලා තිනවා. ඒ ගුරුවරුන් අධ්‍යාපන අවශ්‍ය බාර දීලා භාෂා ගුරුවරුන් ඇටියට පාසල් වලට පත් කරගන්නට. මේ හම්බන්තොට අක්කර 200ක සිමෙන්ති කම්මලක් දාන. තාම පරිසර තක්සේරු වාර්තාව අරගෙන නැහැ. විරිජ්‍ය වේල අපනයන සැකසුම් කලාපයට පරිසර වාර්තාවක් කරන් දිනවා. ඒකට සිමෙන්ති කර්මාන්ත අයිති. ඒකට වෙනම ගන්න ඕනේ නැහැ. හැබැයි ඔයිල් රිෆයිනරි එකට
අපි මූලික පරිසර වාර්තා සකස් කරමින් යනවා. බොහොම කණගාටු වෙනවා නාම රාජපක්ෂ මන්ත්‍රීයා මෙච්චර බොරු රාසියක් අද කතා කෙරුවා. Volkswagen ආයෝජනය ගෙනාවේ එතුමාගේ හොඳම යාළුවෙක්. එතුමාත් සමග හම්බන්තොට ජනාධිපති මැතිවර්ණේ මේ මැතිවර්ණ වැඩ දෙන්නේ නැහැ කරපු කෙනෙක්. අපි කිසි දෙයක් මිරිජ් වල තියෙන ඒ ඉකොනොමික් සෝන් එකෙන් නාතලා නැහැ. ඉන්දියාවෙන් එන ආයෝජකයාගේ ඒ කම්පැනි වල වත්කම ඩොලර් බිලියන 7යි. මුල්ම කලබල වෙන්න එපා. ටිකක් බලාගෙන ඉන්න, ඉවසගෙන ඉන්න. මට පේනවා ඔබතුමාගේ මූණේ කොච්චර ඉරිසියාවද කියලා. අපි අද සතුටු වෙනවා අපේ ආයෝජන වැඩි කර ගැනීමට අපි මූල ආරම්භ ගණනාවක් තියලා තිනවා. මොකද මහින්ද රාජපක්ෂ සහ මේගොල්ලෝ නැති කරපු GSP Plus වගේ සහනය අපි බලයට ආවට පස්සටට ලබාගෙන අපි නැවතත් ගමනක් ආරම්භ කරා. මේක හොරුන්ට හොරකම් කිරීම සඳහා ධනෝත්පාදන මාර්ගයක් සපයා දීම සඳහා තමයි වාණිජ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයෙන් වෙන් කළ වෙන අමාත්‍යාංශ වලට දීලා තියෙන්නේ. ජනාධිපතිතුමා සිංගප්පූරුවට ගිහිල්ලා කිව්වා සිංගප්පූරු ගිවිසුම නැවත සලකා බලන්න ඕන කියලා. ජනාධිපතිතුමා ඒ කියපු එක ගැන ඔබතුමා මොකද කියන්නේ? දැන් ඔබතුමා කියන මේක නිවැරදි විදිහටම සකස් කරපු ගිවිසුම කියලා. මේ ගිවිසුම මාස 11ක් තුල මේක ක්‍රියාත්මක වෙලා තියෙනවා. කිසිම වරද්දක් දැනට වෙලා නැහැ. ඒ වගේම මේ මාසේ අපි මේක අවශ්‍ය නම් සංශෝධනය කරන්නත් පුළුවන්. කමිටියක දැන් පත් කරලා තියෙන්නේ. ඉතින් මේක සංශෝධන අවශ්‍ය නම් ඒ මේ මාසේම කරන්න පුළුවන්. අවශ්‍ය නම් මේ මාසේ කරනවයි කියලා නෑ. මේ මාසේ කර සංශෝධන පිළිම මත දැන් ඔබතුමාට අදහසක් තියෙන්න ඕන. ඔබතුමා ජනාධිපතිතුමාගේ සංශෝධන සලකා බලනවද? ඒව ඔක්කොම. එතුමත් යම් කිසි කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒවත් සලකලා බලලා ඒ කමිටුව අවශ්‍ය සංශෝධන එදාට කරයි. මේ අතර ඊයේ රාජ්‍ය අමාත්‍ය රංජන් නාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී සිල්වා මහතා අතර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් වචන හුවමාරුව සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නා. ඊයේ පාර්ලිමේන්තු කාරක සභා විවාදයේ පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රියෙකු අතර ඉතාමත් පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් පාර්ලිමේන්තුවේම කීර්ති නාමයට හානි කරමින් කටයුතු කිරීම පිළිබඳ මා ඉතාමත්ම කනගාටුව පත්වන අතර වාද විවාදවලදී තම විරෝධතාවය ප්‍රකාශ කිරීමේදී මීට වඩා සංවරව ආදර්ශමත් ලෙස පාර්ලිමේන්තුවේ කීර්ති නාමයට කිසිදු ආකාරයෙන් හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙසද දන්වනු කැමැත්තෙමි. විදුහල්පතිවරුන් තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය විධිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟත්වයෙන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ඒ සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පුද්ගලයාට අනුව ඇඳුම මහනම් විසක් ඇඳුමට අනුව පුද්ගලයෝ මහන්න බෑ. ඒක තමයි මේ සමහර අයගේ විරෝධය. දුහල්පතිවරුන් ප්‍රධාන පාසල්වල තෝරා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ අනුමැතිය ගත්ත රාජ්‍ය සේවා කොමිසම. රාජ්‍ය සේවා කොමිසම මේ හැම එකටම අනුමැතිය දුන්නා. මේ විදුහල්පතිවරුන් පුරප්පාඩු පිරිම සඳහා ගැසට් කරපු පුවත්පතේ දැන්වීම පවා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය අරගෙන තමයි කරේ. මේ හැකියාවල් අනුව දක්ෂකම් අනුව පාසල්වලට හොඳ මිනිසුන් දාන්න ඕන කියන අදහසේ තමයි අපි හිටියේ. රාජ්‍ය සේවා කොමිසමට මේව මොනවද දෙන්න නැතුව අපි අතේ තියාගෙන අපිට ඒක විදිහට විදුහල්පතිතුරු දාන්න පුළුවන්කම තිබුණා. අපි එහෙම නොකරේ රාජ්‍ය සේවා කොමිසමට මේ බලතල දීලා අපි බලාපොරොත්තුනේ ඊටත් වැඩිය සුවඳිනත්. එහෙම නැතුව ඒ රාජ්‍ය සේවා කොමිසමේ වන්දනාවේ ගිහිල්ලා මේවා වෙනස් කිරීම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේවා ඔක්කොම අනුමත කරෙත් ඒගොල්ලෝ. දැන් කාටවත් කියන්න බෑ මේක පිළිගන්න බෑ කියලා. නමුත් අපි සාකච්ඡාවක් තිබ්බා. දැන් ආපහු රාජ්‍ය සේවා කොමිසම එක්ක සාකච්ඡා කරලා නැවතත් අපි ක්‍රමවේදයක් හදලා අපි උත්සාහ කරමින් ඉන්නවා මේක නැවතත් මේවා කරන්න. මොකද අපිට ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්න. මේ අතර එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අපි 2020 නැත්නම් මේ වසර අවසානයේ ජනාධිපතිවරණයට අපි මුණ දෙන්නේ ලොකු පෙරමුණකින්. මේ පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා, එක්සත් ජාතික පෙරමුණේ ඉන්නවා. ඊට අමතරව තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයෝ නායක නායිකාවෝ ඉන්නවා. ඒ පෙරමුණ තමයි දිනන පෙරමුණ. වෙන පෙරමුණකට දිනන්න හම්බෙන්නේ නැහැ. හුමස් මැදි පොල් අතු මඩුවක අකුරු කළ දරුවන්ට අත දෙන්නයි අයිටෙන් ප්‍රවෘත්ති ඔස්සේ කළ හෙළිදරව්වත් සමග බොහෝ පිරිසකගේ උපකාරයෙන් එම දරුවන්ගේ කඳුළු පිස දමන දිනය ලංවෙමින් පවතිනවා. මදුරන් කුලිය වේලාසිය පාසලේ දරුවන් වෙනුවෙන් ඉදි කළ පාසල් ගොඩනැගිල්ල අනිතා සිසු අයිතියට පත් කිරීමට සියලු කටයුතු සූදානම්. වේලාසිය පාසලේ දරුවන් ඉතා දුකසේ අධ්‍යාපනය ලබන අයුරු අප රටට හෙලිකිරීමත් සමග එම දරුවන්ට සවියක් වීමට බොහෝ දෙනා ඉදිරිපත් වුණා. ඒ අනුවයි බොහෝ පිරිසකගේ උපකාරයෙන් නව පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කෙරුණේ. මෙම පාසලට සමගාමීව ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමද ITN ප්‍රවෘත්ති අංශය ආරම්භ කළේ ප්‍රවෘත්ති වාර්තාකරණයද ඉක්මවා යමින් සමාජ මෙහෙවරක් ලෙසයි.
නව නිවසද අනිද්දා එම දරු පවුල වෙත ලබා දීමට නියමිතයි. පුංචි ගෙදරක කුලියට තමයි මහත්තයා මං හිටියේ. දෙවිවරු වගේ මහතුරු අපේ ඇත්ත තත්ත්වයේ තේරුම් අරගෙන මේ මහතුරු අපිට මේ වගේ ලස්සන නිවසක් හදලා දෙන්නේ මහතුරු පොරොන්දු වුණා. දැන් ඒ නිවස හදාගෙන යනවා කියන්න වචන නැහැ මහත්තයෝ. ඇත්තම අයිටිනගේ මහතුරුට පිංසිට දෙනවා. පාසල් ගොඩනැගිල්ල හා මෙම නිවසේ ආලේප කිරීම සඳහා තීන්ත ලබා දුන් සිල්වස්ටා ආයතනයේද තමන් මෙම සත්කාරයට දායක කර ගැනීම පිළිබඳ ITN මාධ්‍ය ජාලයට ප්‍රණාමය පුද කරනවා. දුප්පත් ළමයින්ට ඉස්කෝලයක් හදලා ඒ වගේ වැඩසටහනකට ආධාර කරන මම ගොඩක් කැමතියි. ඇත්තරම සතුටක් ITN ආයතනයේ මෙම වැඩසටහනට මාව සහභාගී කර ගැනීම. පාසල් ගොඩනැගිල්ල හා නිවස භාර දින අනිද්දා දිනයේ ඊට සමගාමීව ප්‍රදේශයේ සිටින අසරණ දරුවෙකු වෙනුවෙන් උපකාර කිරීමටද සැලසුම් කර තිබෙනවා. එම දරුවා පිළිබඳ ප්‍රවෘත්ති විකාශය කළ මොහොතේදීම අවශ්‍ය ආධාර ලබා දෙන බව රංගන ශිල්පී ධම්මික අලුත්ගෙදර මහතා ITN ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙවර මැයි දින රැළිය ගම්පහදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දැ රකින අරගලය වැඩබිමෙන් අනමුමු යන තේමාවෙන් මැයි රැළිය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. තාම උත්කර්ෂවත් ලෙස ගම්පහ නගර සභා පිටියේදී මැයි මාස පළවෙනිදා පස්වරු දෙකට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැන් සූදානම් කරගෙන යනු ලබනවා. ඊළඟ කාලවකවානුව තුළ අපි කොහොමද රට රකිමින් කම්කරුවන් සුරකිමින් අපි කොහොමද අපේ රට ඉදිරියට ගෙන යන්නේ කියන මූලික තේමා පාඩය තමයි ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි ක්‍රියාත්මක කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයත් හැබෑ ගොවි පුත්‍රයෙක්. සබ් සූදානම් මේ පළවෙනිදාට එතුමාගේ මුවින්ම මේ දය රකින්න අරගලය අපි ආරම්භ කරන්න යන්නේ කුමන ආකාරයෙන්ද කියලා මේ රටේ ගොවි කම්කරු සහෝදර සහෝදරයන් සමග කතා කරන්න. දය රකින්න අරගලය වැඩබිමෙන් අරමුණු ඒ තේමාව තුලින් සියලුම සමස්ත ජනතාව එක වහලක් යටට ඇවිල්ලා සියලු දෙනාගේ මහගෙදර ශ්‍රී ලංකා දහස් පක්ෂයේ මේගරලීට ඔබ සියලු දෙනාට ආරාධනා කරමු. අලුකෝසු තනතුර සඳහා පුද්ගලින් දෙදෙනෙකු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද ආරම්භ වුණා. මුරැල්ල වන්දනාකාර මූලස්ථානයේදී මෙම සම්මුඛ පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර අද දිනේදී 39 දෙනෙකු ඊට සහභාගී වුණා. ඉන් සුදුසුකම් ලැබූ 15 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පියවර ගනුනේ. සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරාගෙන ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 79ක්. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හිටපු ගණකාධිකාරීවරයෙකුට වසර 37ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ චෙක්පත් 57ක් සඳහා ව්‍යාජ අත්සන් යොදා රුපියල් මිලියන 12ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වීමත් සමගයි. කැලණිය ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්ත සේවය කළ ගණකාධිකාරීවරයෙකුයි මෙම දඬුවම නියම කෙරුණේ. සිරදඬුවමට අමතරව ආනන්ද මාබෝල නැමැති 66 හැවිරිදි මෙම විත්තිකරුට රුපියල් ලක්ෂ 40ක දඩ මුදලක් හා රුපියල් ලක්ෂ 130ක වන්දියක් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළා. විත්තිකාර ගණකාධිකාරිවරයා 2005 වසර තුල ජල සම්පාදන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකාරවරයාගේ අත්සන මෙසේ ව්‍යාජ ලෙස යොදා තිබෙනවා. යම් හේකින් අදාළ දඩ මුදල් හෝ බන්දි මුදල් නොගෙවන්නේ නම් මූලික සිරදඬුවමට අමතරව තවත් වසර 23ක බරපතල සිරදඬුවම් නියම කරන බව විනිසුරුවරයා අවධාරණය කළා. වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් 278ක් ලබා දීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් 3 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටියදී එම පත්වීම් තමන්ට ලබා නොදී රජයේ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට පමණක් ලබා දීමට එරෙහිවයි පෙත්සම ගොනු කෙරුණේ. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සලකා බැලුණා. ඒ අනුව වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දීමට බාධාවක් නොමැති අතර පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මාස 9 වනදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා.
මාකදුරේ මදුෂ් නැමැති අපරාධ කල්ලි සමාජිකයා සමග ඩුබාහි පැවති සාදයකදී අත්අඩංගුවටගෙන එරටින් පිටුවහල් කළ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 11 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මොරවක මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. මාතර රොටුඹ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ සහායකයා T56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය ඩුබායි සිට මෙහෙවූ බවට දුරකථන විශ්ලේෂණ වාර්තා මෙන්ම බුද්ධි තොරතුරු සහ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මේ අතර ඩුබායිදී අත්අඩංගුවටගෙන පිටුවහල් කළ තුඹේ හේවාදුරගේ අනුෂ්ක කවිශාල් නොහොත් ජංගා නැමැති අපරාධකාරී සමාජිකයා ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු පදිංචිව සිටි තලල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී යුද හමුදා ඇඳුම් T56 ජීව උණ්ඩ පසුගියදා පොලිසිය සොයාගත්තා. ඒ සම්බන්ධයෙන් පොලිසිය ගොනු කර තිබූ නඩුවක් ඇඳ වූ අවස්ථාවේ මෙම තීන්දුව ලබා දුන්නේ. යුද හමුදා ඇඳුම් සංගවා තැබීමට සහාය දුන් හමුදා නිලධාරියෙකුද ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. अमेरिका डॉलर एट सापेक्षव श्रीलंका रूपील अद दिन तौदुरटा शक्तिमत्ति दिन दीद डॉलर एट सापेक्षव रूपीले अकय इहलकिया ලෝක ආර්ථික පරිවර්තනය හමුවේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විනිමය අර්බුදයට විසඳුම් ලෙස කෙටි කාලීන හා දිගු කාලීන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රුපියලේ අගය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා. ජනවාරි මාසයේ ආරම්භයේදී ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 182.90ක් පැවති අතර මේ වන විට ඇමරිකා ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 172.82ක් දක්වා පහළ ගොස් තිබෙනවා. පසුගිය වසර අගභාගයේදී සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය තුලින් මෙරටට ලැබීමට නියමිතව තිබූ විදෙස් ආධාර නතර වුණා. මේ වන විට එම ආධාර ක්‍රියාවලිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙනවා. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.66ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 172.82ක් ලෙසත් සටහන් වෙනවා. රජය අපනයන දිරිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීම සහ ආනයන වියදම සීමා කිරීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් රුපියලේ අගය ශක්තිමත් වීමට හේතු වී ඇති බව විද්වතුන් පවසනවා. විල්පත්තුව පිළිබඳ මේ දිනවල දැඩි කතාබහට ලක්වනවා. ඒ පිළිබඳ සැබෑ තොරතුරු සොයා බැලීමට ITN මාධ්‍ය කණ්ඩායමක් පසුගියදා එහි සංචාරයක නිරත වුණා. ඒ සම්බන්ධයෙන් සැකසූ විල්පත්තු වාදය නම් වාර්තා වැඩසටහන අද රාත්‍රියේ 9:50ට ITN තුලින් බලාපොරොත්තු වන්න. විල්පත්තු වාදය වාර්තාමය වැඩසටහන අද රාත්‍රියේ 9:50ට රජයේ නිවාඩු දිනයක් ලෙස අප්‍රේල් 15 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇත්තේ අප්‍රේල් 13 හා 14 යන සති අන්ත නිවාඩු දිනවලයි. එබැවින් 15 වෙනිදා දිනයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. මෙවර අලුත් අවුරුද්දේ හිස තෙල් කෑමේ චාරිත්‍රය යෙදී තිබෙන්නේද අප්‍රේල් 15 වෙනිදාටයි. දැන් ක්‍රීඩා පුවතක්. එළබෙන එක් දින ක්‍රිකට් ලෝක කුසලානයට මෙරට කණ්ඩායම සූදානම් කරවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ලබන මේ මස 30 වෙනිදා එංගලන්තයේදී ආරම්භ වෙනවා. ඊට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් කණ්ඩායම් 4ක් තරඟ වදින සුපිරි පළාත් ක්‍රිකට් තරඟාවලිය අනිද්දා සිට 11 වෙනිදා දක්වා ජාත්‍යන්තර ක්‍රීඩා පිටි දෙකකදී පැවැත්වෙනවා. මිලියන 63ක මුදලක් අපි වෙන් කර සෑම පහසුකමක් ලබා දී ලෝක කුසලාන තරඟාවලියට පෙර සූදානමක් හැටියට අපි මේ තරඟාවලිය පවත්වාගෙන යාමට ක්‍රීඩකයන් අපි හැමෝටම ඉතාමත් වටින තරඟාවලියක් තමන්ගේ දක්ෂතා පෙන්වන්න හොඳ තනතිරිවල ක්‍රීඩා කරන්න හම්බ වෙන අවස්ථා අඩුයි මම හිතන්නේ. ඉතින් අපි දඹුල්ලේ කැන්ඩි වගේ තැන්වල ක්‍රීඩා කරන එක ඒ වගේ කන්ඩිෂන් වලට පොඩ්ඩක් හරි අපිට ප්‍රැක්ටිස් එකක් වෙයි කියලා මම හිතනවා. මේක තමයි මම හිතන්නේ මුළු ක්ලබ්ස් ඔක්කොගෙම ගත්තොත් හොඳම ප්ලේයර්ස්ලා ටික ඉතින් ලොකු අවස්ථාවක් විශේෂයෙන්ම යංගස්ටර්ස්ලාට මෙවැනි තරඟාවලියක් සූදානම් කිරීම පිළිබඳව මම හිතන්නේ ක්‍රිකට් ආයතනයට සහ කණ්ඩායම් හතරටම මම සුබ පතන ගමන් හොඳම කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
සෑම විටකම පිටිකරුවන්ට යෝග්‍ය තනතිරු තමයි සකස් වෙන්නේ. මම හිතනවා පුහුණු කරුවාගේ මතය වෙලා තියෙන්නේ දඹුල්ලේ තනතිරුත් එංගලන්තයේ තනතිරුව සමානව හැසිරෙනවා කියන එක තමයි. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. उदासन बस्नाहिर मध्यम सबरगम बलात्मक निवेदन මන්නාරම මුලතිව් පවුණියාව යන දිස්ත්‍රික්ක වලට වගේම කොළඹ ගම්පහ හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වලට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් හෙට දවසේදී බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ වගේම දිවුණ වටා මුහුදු ප්‍රදේශ වලටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි තිබෙන්නේ. දිවුණ වටා මුහුදු ප්‍රදේශ වලට සුළං හිම සිදුනවා. නිරත දෙසින් සුළඟේ සාමාන්‍ය වේගය 60 කිලෝමීටර 10ක් 20ක් අතර අගයක් ගන්නවා. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑවිත හැකි කාලගුණ පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. ఐటెన్ సవసహాయ ఐతిహ్య ప్రవృత్తి అదట అవసాన్ యలిత్ హమూము రాత్రి 9 ఐతిహట www.itnnews.lk